පහුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම රහතන් වහන්සේ නමක් ලෙස විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හුවමාරුණ අපිට මතකයි. මේ සිදුවීම දුටු බෞද්ධ ජනතාව පහන්සිත් ඇතිකර එවැනි සම්මරණයක් මටත් කවදා අත්වේදයි හිතන්න ගත්තේ මේ සත්‍යයක් නම් ඒ දුර්ලභ දසුනක් නිසාමයි. අද වීඩියෝ එකෙන් මේ සිදුවීම සත්‍යයක්ද අසත්‍යයක්ද මේ වීඩියෝ පටයේ අරමුණුනේ කුමක්ද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වුණා. ඒ ප්‍රසිද්ධ හිමිනමක්ගේ පැහැදිලි කිරීමක් ඔස්සේ පිරිනවම් පෑම කියන්නේ සරලවම කිව්වොත් එහෙම මරණය. පිරිනවම් පාන කුමන උතුමෙකුට වුණත් නැවත ශරීරයට එන්න බෑ. ඒක බෞද්ධ දර්ශනය තුළ සඳහන් දෙයක්. මේ පිරිනවම් පෑමයයි කියන වීඩියෝ එකේ තියෙන්නේ එක පටයක් කියලා අපි හිතුවට දෙවැනි වීඩියෝ පටයකුත් එළියට ආවා. ඒ පළවෙනි වීඩියෝ පටය සමාජ මාධ්‍යයට කා වැදුනට පස්සේ මේ වීඩියෝ පටයේ සත්‍ය භවිත අරගෙන ආවේ උතුම් බුදුදහම අසත්‍ය බව පෙන්වා දීමට නෙවෙයි. බුදුදහම තරම් විශේෂාධාරණ යථාවාදී තථාකාරී දහමක් ලෝ වෙනත් නැහැ. ඒකයි ඇත්ත. ලියන්වල සුදස්සිමි සඳහන් කළ පරිදි පෙන්වා දුම් පරිදි මේ වීඩියෝ පටය රෝගී භික්ෂුවකට බෙහෙත් කිරීමක් විදියට සඳහන් කළා. නොයෙක් නොයෙක් පුද්ගලයින් මේ පිළිබඳ නොයෙක් අදහස් ඉදිරිපත් කළත් මේ වීඩියෝ පටය ඇත්ත වශයෙන්ම පිරිනවම් පෑමක් නොවන බවත් උන්වහන්සේ මීට පෙරත් මේ වීඩියෝ සමාජගත කොට ඇති බවත් පූජ්‍ය ලියන්වල සුදස්සිමි පෙන්වා දුන්නේ ඉතාමත් ගෞරවයෙන්. ගොඩක් අය මේ වීඩියෝ එක බලලා මේකේ සත්‍යම ගද්ද කියලා අහලා තිබුණා. මේ කෙටි වීඩියෝ එක නිර්මාණය කළෙත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට. සියලු දෙනාටම බුදුන්ගේ සරණ යාමට ශක්තිය ලැබේවා. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන ගමන් ඔබගේ වටිනා අදහසත් පාලින් කමෙන්ට් කරගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපගේ දුක් ගන්න අරල YouTube channel එක subscribe කරන්න. බෙල් ලකුණ ඉබුවත් එහෙම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන ගන්නත් පුළුවන්.